අයිබන් සුබ දවසක් කියලා පිළිගන්න අදත් ඔයාලා ජොබ් ඇලට් ශ්‍රී ලංකා channel එකට අද අපි ඔයාලට ගෙන එන්නේ රැකියා බෑත්තුවක් වන data entry operator රැකියා බෑත්තුව පිළිබඳ විස්තර. එහිදී ඒ පිළිබඳ අවශ්‍ය කරන සුදුසුකම් අයිතිම්පත් සහ අයිතිම්පත් යොමු කරන ආකාරය පිළිබඳ මේ වීඩියෝ එකේ ඔයාලට ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. Mulim malam media dan operator kenta tusan hakan ada di samaga mister. Mehdi dasar deh kan ada kala electrical sesre Sri Lanka be pira di perdana ayat ini kenta mai meh ayat empat kenta wadi benni. E ayat ini pada mister meh kota sing warata laba gan bulu. Ini ada balu meh data and operator kenta tusan hakan susu kemana dikira meh kalo lila cini. Edi apa sih usas pilih bahagi samati masaha සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂයට සී සාමත්‍යයක් තිබීම තමයි මේදී මේගොල්ලෝ මූලික සුසුම ලෙස සැලකලා බලන්නේ. ඊට අමතරව අවුරුදු දෙකක පළපොද්දක් මේගොල්ලෝ ඉල්ලා සිටින data entry operator කෙනෙක් විශේෂයට වෙනත් පිළිගත් ආයතනයක අවුරුදු දෙකක පළපොද්දක් තියෙන්න ඕනේ මේ තනතුර සඳහා ඉදන් පත් වෙමු ගන්න. ඊට අමතරව Microsoft MS packages වල කටයුතු කිරීමේ හැකියාව ඔයාලගේ ඉවසලා බලනවා මේ තනතුර සඳහා. අමතර සුසුම් වල සල් කරනවා ඒ හැකියාවන් මේ තනතුර සඳහා ඉදපත් වීම කියන සඳහා ඊට වයස සුසුම් ගැන සල් කරලා බලනවා වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් සඳහා තමයි මේ සඳහා ඉදපත් වීම කර හැකිය කියලා මේදී සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි වැටුප් විස්තර ගැන සල් කරලා බලනවා මේ තනතුර සඳහා attractive remunerations කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ආකර්ෂණීය වැටුපක් මේ තනතුර සඳහා හිමි වෙනවා කියලා ඔයාලට සඳහන් කරලා තියෙනවා. ඊළඟ අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන මේ සඳහා වෙන අයදුම්පත් දෙමු කරන ආකාරය ගැන මෙහිදී ඔයාලා ආකාර දෙකකට අයදුම්පත් දෙමු කරන්න පුළුවන්. ඔයාලට ඩිරෙක්ට්ම ඔයාලගේ ඊමේල් එක හරහා අයදුම්පත් දෙමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අපි ලබා දෙන පහළ link එකෙන් එකවරම online මාර්ගයෙන් අයදුම්පත් දෙමු කරලා මේ හැකියාව මෙහිදී පවතිනවා. මෙහිදී ඔයාලගේ CV එක යොමු කිරීමේදී අනිවාර්යයෙන් මේ CV එක තුළ වරගෙන ඥාතින් නොවන දෙදෙනෙකුගේ විස්තර අතවත් කිරීම සිදු කරන සිදු කළ යුතුයි. එදී ඉන් පසුව ඔයාලා CV එක ඇතුළත් කරලා අදාළ ඊමේල් එකේ සබ්ජෙක්ට් එක තුළ ඔයාලා දුම් කරන තනතුර සඳහන් කරලා මෙන්න මේ කියන ඊමේල් ලිපිනයට ඔයාලට පුළුවන් ඊමේල් එකක් යොමු කිරීමෙන් මේ සඳහා ඉදපත් වීම කරන්න. automatecv@gmail.com කියන ඊමේල් ලිපිනයට ඔයාලට පුළුවන් ඉදපත් වීම කරන්න. එහෙම නැත්නම් ඔන්ලයින් මාර්ගෙන් ඩිරෙක්ට්ම ඔයාලා කිසිම විදිහකින් ඔයාලා කිසිම මහන්සියක් නොකර ඩිරෙක්ට්ම ඔයාලට පුළුවන් ඔන්ලයින් මාර්ගෙන් අපි පහල දීලා තියෙන link එකේ වීඩියෝ එකේ පහල description එකේ link එකක් දීලා තිනවා. ඒ link එක මත click කිරීමෙන් එන form එක fill කරලා ඒ form එක තුළට ඔයාලගේ CV එක upload කිරීමෙන් පහසුවෙන් අයදුම්පත ඉවලේම යොමු කිරීමේ හැකියාව අපි ලබා දීලා තිනවා. ඒ පිළිබඳ වීඩියෝ එක අපි දැන් ඔයාලට ඉදපත් කරනවා. ඔයාලට අපි පහල දීලා තියෙන රෙජිස්ට්‍රේෂන් එකේ link එකෙන් ගිහම online මාර්ගෙන් අයදුම්පත් දෙමු කියන සඳහා මේ ආකාරයේ form එකක් තමයි ඔයාලට ලැබු වෙන්නේ. එහෙදි ඉහිලම සඳහන් කරලා තියෙනවා job application for data entry operator කියලා. ඊළඟට closing date එක ගැන 2021 පස්වෙනි මාස 25 කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඔයාලා මේ සඳහා අයදුම්පත් දෙමු කිරීමේදී ඔයාලගේ Gmail ලිපිනය සඳහා log වීමක් සිදු කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ අයදුම්පත fill කිරීම සිදු කර ගන්න ඕනේ. එහෙදි මුලින්ම ඔයාලා මෙතන ඔයාලගේ නම සඳහන් කරන්න ඕනේ පළමුවම. ඊළඟට ඔයාලගේ ඊමේල් ලිපිනය මෙතන සඳහන් කරන්න ඕනේ මේ කොටුවේ. ඊළඟට ඔයාලගේ ෆෝන් නම්බර් එක මෙතන සඳහන් කරන්න ඕනේ ඔයාලා සම්බන්ධ කරගත හැකි ෆෝන් නම්බර් එක. ඊළඟට ඔයාලා අයදුම්පත් කරන යොමු කරන ලිපිනය අයදුම්පත් යොමු කරන තනතුර මෙතන ටික් කරන්න තියෙන data entry operator වශයෙන්. ඊළඟට ඔයාලා gender එක විසනවා female or male වශයෙන් අදාළ gender එක තුළ ටික් කරන්න මෙතන තියෙන්නේ. ඔයාලගේ CV බයෝඩේටා එක අප්ලෝඩ් කරගන්න පුළුවන් මේ කොටසෙන්. දැන් ෆයිල් ගිහලා ඔයාලා පරිගණකයේ අදාළ ස්ථානයේ ඔයාලගේ CV එක සිලෙක්ට් කරලා අප්ලෝඩ් කිරීම මගින් මෙතන අප්ලෝඩ් කරගැනීමේ හැකියාව පවතිනවා. එසේ සියලු විස්තර පිරවීම අනතුරුව මෙතන සබ්මිට් කියන බටන් එක ක්ලික් කිරීම තමයි ඔයාලට කරන්න තියෙන්නේ. එහෙදි නියමිත ආකාරයෙන් ඔන්ලයින් මාර්ගයෙන් මේ ආදම් හැකියාව සඳහා ආදම් පත්වීම කිරීමේ හැකියාව ඔයාලට පවතිනවා කියලා මෙහෙදි මතක් කරන්න ඕනේ.